ආයිබන් පුතේ නමේ ශ්‍රේණිය විද්‍යාව අපට ඇහෙන්නේ කොහොමද කියලා කවදා හරි කල්පනා කරලා තියෙනවද ශ්‍රවණ සංවේදනය ඇති කරන්නේ අපේ කන කියන ව්‍යුහය මිනිසාගේ කන කපලා බලමු එහි කොටස් හඳුනා ගන්න කන ප්‍රධාන කොටස් තුනකට බෙදා තිබෙනවා බාහිර කන මැද කන සහ අභ්‍යන්තර කන විදිහට කන ඇතුළට යන ගමන පිටත කනින් නැත්නම් බාහිර කනින් පටන් ගමු පිටතම ඉතින් අපට පේන කොටස කන් පෙත්ත පිහිටනවා එය ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරනවා කන් පෙත්ත සහ බාහිර ශ්‍රවණ නාලය බාහිර කනට අයත් ඊළඟට කම් පෙත්තේ සිට බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ ශබ්ද තරංග කන් බෙරය එහෙම නැත්නම් කර්ණපටහ පටලය වෙත ගෙන යාම සිදු වෙනවා ශබ්ද තරංග එහි වැදුණු විට ඊට අනුරූපව එය කම්පණය වෙනවා මේ කම්පන අනතුරුව මැද කනට යොමු වෙනවා මැද කන සංකක අස්තිය තුල පිහිටා ඇති වායුමය කුටීරය කම්පන තරංග මේ මැද කනේ කුහරය තුලට ගමන් කරනවා ඒ තුල මුද්ගරිකාව නිගාතිය දරණකේ කියන ශ්‍රවණ අස්තිකා තුනක් අනුපිළිවෙලින් පිහිටා තිබෙනවා මුද්ගරිකාව කර්ණපටහ පටලය හා ස්පර්ශව තිබෙන්නේ එය කම්පණය වෙන විට ශබ්ද තරංගය අනුව එය කම්පණය වෙන විට ඉන්පසුව නිගාතිය සහ දරණකයත් කම්පණය වෙනවා මැද කනේ සිට ග්‍රසනිකාවට ගමන් කරන දිග නාලය යුස්ටේකිය නාලය ලෙස හැඳින්වෙන්නේ. එය මැද කන සහ බාහිර කන අතර කර්ණපටහ පටලය දෙපස පීඩන සමාන කිරීමට උපකාරී වෙනවා. ශ්‍රවණ අස්තිකා කම්පණයෙන් පස්සේ කම්පන තරංග ගමන් කරන්නේ කර්ණ සංකේය වෙත. කර්ණ සංකේය ශ්‍රවණ ප්‍රතිග්‍රාහක වලින් සමන්විත තරලයකින් පිරුණු සර්පිලාකාර අවයවයක් ශබ්ද සංවේදන හඳුනාගන්නේ කර්ණ සංකේය තුල පිහිටි ව්‍යුහ මගින් අප නමේ ශ්‍රේණියේදී මේ පිළිබඳව වැඩිදුර හදාරන්නේ නැහැ පුතේ උසස් පෙළ ජීව විද්‍යාව පාඩම් වලදී අපි කනේ අභ්‍යන්තර ව්‍යුහය ගැන සවිස්තරාත්මකව ඉගෙන ගන්නවා කර්ණ සංකේය තුල පිහිටි ව්‍යුහ මගින් ශබ්දයට අනුව ඇතිවන සංඥා හඳුනාගනු ලබනවා ඒවා ශ්‍රවණ ස්නායුව ඔස්සේ මොළයට ගමන් කරලා එහි අර්ථය හඳුනාගනු ලබනවා ඇතුළු කණේ කර්ණ සංකේයට අමතරව අර්ධ චක්‍රාකාර නාල පිහිටා තිබෙනවා ඒවා සිරුරේ සමබරතාව පවත්වා ගැනීමට දායක වෙනවා ශ්‍රවණ ස්නායුව ගමන් කරනවා මොළයේ අදාළ ශ්‍රවණ කලාපයට එවිට ශ්‍රවණයට අදාළ සංවේදනය මොළයේ මගින් හඳුනා ගන්නවා නමේ ශ්‍රේණිය වාර විභාගවලට පුතේ කනක ව්‍යුහය දීලා රූප සටහනේ කොටස් හඳුනා ගැනීම සහ ඒවායි කාර්ය අපෙන් විමසනවා එහෙනම් දෙවන වාර විභාගයට අනිවාර්යයෙන්ම කන ආශ්‍රිත ප්‍රශ්නෙට හොඳින් පිළිතුරු ලියන්න මේ වගේම අලුත්ම වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න ඉතින් සයන්ස් සයි channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න හැමෝටම සුබ දවසක්